එකකුත් දැම්ම නම් හාලි ඩේවිඩ්සන් බයික් එකකුත් දුන්න නම් බයික කෙනෙක් වගේ සිංගර් කෙනෙක් නෙමෙයි. ඔව් මම කැමති පුබුදුගේ ගායනය ගැන මුලින්ම විමසන්න හේෂාන් ගමගේ මහත්මයාගේ. පුබුදු හරිම ලස්සනයි. ඔයාගේ ඩාන්සින් ලස්සනයි. ඔයාගේ හිනාව ලස්සනයි. ඔයාගේ එක්ස්ප්‍රෙෂන්ස් ලස්සනයි. ඒ වගේම ඔයා සින්දු පටන් ගත්ත විදිය. සෝ ඔයා ඒ සින්දුව ගැන හිතපු විදිය රෑදවල් මල් හැංගුම් කියන සින්දුවේ මම හිතන්නේ ඕම් වර්ෂන් එකක් ඇවිල්ලා නැතුව ඇති. ඒ කියන්නේ ඔය ස්ටාර්ට් එක ඒක වෙනස් කල්චර් එකට වෙනස් ඇක්සන්ට් වලට අරගෙන ඔයා ඔයාගේ වෝකල්ස් කියන තැන ගොඩක් ඉස්මතු කරන්න උත්සාහ ගත්තට මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒ ස්ටෙඩිනස් එක සින්දු පටන් ගත්තට පස්සේ පුබුදු එච්චරටම තිබ්බේ නැහැ. ඔයාගේ ඇක්සන්ට්ස් වැඩි වුණා. ඒ කියන්නේ ඔයා දාන මම හිතන්නේ ලුණු ඇඹුල වැඩි වුණාද මන් දන්නේ නැහැ. ඔයා ප්‍රමිතියෙන් පොඩ්ඩක් එහාට මෙහාට එහාට මෙහාට යන්න ගත්තා. මට හිතෙනවා ඒ ටික සැලකිලිමත් වුණා නම් ඔයා තවත් අර මුල්ම ස්ටාර්ට් එකේ තිබ්බ ප්‍රමිතියම අගට වෙනකල් තියාගන්න ඔයාට හැකියාව තියෙන තිබ්බා. කෙසේ නමුත් මම ඔබට සුබ පතනවා. නෙළු අධිකාරී මහත්මිය. පුබුදුට ඒ කියපු හොඳ දේවල් ඔක්කොම මමත් කියනවා. හැබැයි ඒ වගේම මටත් තිබ්බ ගැටලුවක් තමයි ඔයා හොඳට පර්ෆෝම් කරගෙන ආවා හැම වටේකම හරි විශේෂ විදිහට. ඔයාට ලොකුට හොඳ ටැලන්ට් එකකුත් තියෙනවා. ඒක ගොඩක් අගේ කරනවා මං. හැබැයි ඒත් එක්කම හේෂාන් කියපු දෙමයි මට දැනුනේ. එතකොට එයාටත් දැනුණා මටත් දැනුණා. කියන්නේ ගීතේට ඒ හැම දෙයක්ම එකතු කරනවා වගේම ගීතේ ඇතුලේ සමහර තැන් ඒවට වැඩිපුර දේවල් එකතු වෙන ලුණු බිඳුවක් වැඩි වෙනොත් වැඩේ ඉවරයි වගේ තමයි. ගීතෙටත් එහෙම තමයි. ගීතෙටත් අපි ගොඩක් දේවල් එකතු කරනකොට එක දශමයක් හරි ඒ දේවල් වැඩි කියලා අපට හැඟුණොත් ඒක ගීතට හානියක් තමයි වෙන්නේ. ඔයා ගොඩක් දක්ෂයි මම ඔයාට සුබ පතනවා. තික්ෂණ අනුරාද මහත්මයා. මම ඔයාට එක දෙයක් කියනවා. මේ තමයි දැන් ඇත්තටම ඔයා කැමති ස්ටේජ් එකේ නිකන් හිටගෙන ඉඳගෙන ගීත ගායනා කරන්න නැතුව පොඩ්ඩක් පර්ෆෝම් කරන්න. ඒ හින්දා ඊළඟ පාරවල් වල දැන් ඉස්සරහට එන්නේ ඉතාම අභියෝගාත්මක වට. ඔයා අද මෙතනින් තේරුණොත් ඊළඟ වටේ වලට තේරුණොත් ඔයා ඔයාගේ ගායනා කරන ගීතට කොරියෝග්‍රාෆ් කරගන්න ඔයා කරන ඇක්ට් එක. එතකොට සමහර විට අර නැත්තම් හේතුව දැන් ඔයා මෙතන එන දැන් ඒ ගීතය ඇහෙනකොට ඔයාට හිතරෙන සතුටත් එක්ක සමහරට ඔයා අනවශ්‍ය ඇක්ෂන් දාන ගියාට පස්සේ තමයි ඔයාට අදාළ වේරියේෂන් එක හෝ මොකක් හරි කියාගන්න බැරි වෙන්නේ. ඒ හින්දා කොරියෝග්‍රාෆ් කරගන්න. එතකොට ඔයාට පුළුවන් ස්ටෙප් එකට එතකොට ඒක හදාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම සුබ ප්‍රාර්ථනා කරනවා අනාගතේ ප්‍රසංග වේදිකාවල දකින්න ලැබේවා කියලා. සුබ පතනවා. අතින් අල්ලන්නත් බෑ මේවා නේද කියලා. මේ ඇත්තටම මේ
සුබ පතනවා තරඟ ඉදිරියට යන්න ලැබෙන්න කියලා සහ හෙල්මට් එක උතරගෙන තිබුණා මරු.